ඉතින් හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. අපගේ යටිහිතට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන රාජකීය මාවත තමයි මේ සිහින කියලා සඳහන් කරන්නේ. ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලන ඔයාලා නින්දේදී සිහින දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් සිහින නොදකින කෙනෙක් අපට හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් පුද්ගලයෙක් අවුරුදු 70ක් 80ක් වගේ වෙනකොට සිහින ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් දකිනවා කියලයි මෙන්න මේ සිහින පිළිබඳ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ඉතින් අද අපි ඔයාලට තොරතුරු අරගෙන ආවේ මෙන්න මේ සිහින පිළිබඳ විද්‍යාත්මක පැතිකඩක් සහ මනෝවිද්‍යාවේ පියාවන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මෙන්න මේ සිහින පිළිබඳව විශ්ලේෂණය කරන්නේ කොහොමද? ඒ වගේ මේ සිහින ඇයි අපට පේන්නේ? ඇයි සමහර සිහින අපට අමතක වෙලා යන්නේ? මෙන්න මේ වගේ ඉතාම වැදගත් තොරතුරු තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් මෙන්න මේ වටිනා වැදගත් තොරතුරු දැනගන්න මේ වීඩියෝව අවසන් වෙනතෙක් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වසරකට භයානක සිහින 20ක් 25කට ආසන්න ප්‍රමාණයක් දකිනවා. අපි වැඩිපුර දකින සිහිනවල තියෙන්නේ අපේ ජීවිතයට එදිනෙදා සම්බන්ධ දේවල් කියලා කිව්වොත් නිවැරදි. ඒ පිළිබඳව ඔබට මේ වෙනකොටත් අත්දැකීම් පවා තියෙනවා. ඉතින් මෙන්න මේ එදිනෙදා දකින සිහින යාළුවෙක් සමග සාදයකට යාම, වෙළඳ පොළකට යනවා, එහෙම නැත්නම් නාන්න ගිහින් ගිලෙනවා, අහසේ පියාඹනවා, පා වෙනවා, එහෙමත් නැත්නම් අතප්පයක් කැඩෙනවා, කවුරු හරි තමන් පාරේ පන්නනවා. මෙන්න මේ වගේ සිහින තමයි වැඩිපුරම දකින්නේ. ඉතින් පිරිමි අය දකින සිහින අතරින් 147ක් වගේම කාන්තාවන් දකින සිහින අතරින් 144ක් ප්‍රචණ්ඩ සිදුවීම් හා සම්බන්ධ බවයි මෙන්න මේ විශ්ලේෂකයන් පෙන්වලා දෙන්නේ. අපි සිහින පිළිබඳව කතා කරනකොට මනෝවිද්‍යාවේ පියාවන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපට අමතක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඔහු තමයි මෙන්න මේ සිහින පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කර ඒ පිළිබඳව ලෝකයට ඉදිරිපත් කරන්නේ ඔහු නිසා. ඉතින් මෙන්න මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිහින පිළිබඳව ප්‍රකාශයක් කරනවා. අපගේ යටිසිතට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන රාජකීයම මාවත තමයි මෙන්න මේ සිහින කියලා සඳහන් කරන්නේ. ෆ්‍රොයිඩ් අනුව අපේ මනස ප්‍රධාන වශයෙන් අපි දන්නවා කොටස් තුනකට බෙදෙනවා. සුපර් ඊගෝ, ඒ කියන්නේ මේ උඩුසිත, ඒ වගේම ඊගෝ, ඒ කිව්වේ මැදසිත, ඒ වගේම ඉඩ්, ඒ කිව්වේ යටිසිත. ෆ්‍රොයිඩ් පෙන්වලා දෙන ආකාරයට සිතේ විශාලතම කොටස වන්නේ මෙන්න මේ යටිසිතයි. අපගේ ප්‍රචණ්ඩකාරී සිතුවිලි, බලය පිළිබඳව තිබෙන ආශාවන්, ලිංගිකත්වයේ පිළිබඳව තිබෙන දැඩි ආශාවන් වගේ දේවල් සැඟවලා තියෙන්නේ මෙන්න මේ යටිසිතේ බවයි මෙන්න මේ ෆ්‍රොයිඩ් පෙන්වලා දෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි, මේ යටිසිත අට්ලන්ටික් සාගරයේ පාවෙන අයිස්කන්ධකට පවා ඔහු සමාන කරනවා. ඒ මොකද මුහුද යට තියෙන අයිස්කන්ධයේ ප්‍රමාණය හා විශාලත්වය උඩට නොපෙනෙන නිසා. ඉතින් අන්නේ වගේ තමයි අපේ මේ යටිසිත. බැලෝ බැල්මට අපට යටිසිතේ සැඟවලා තියෙන ආශාවල්, ප්‍රචණ්ඩකාරී ස්වභාවය හඳුනා ගන්න හැකියාවක් නැහැ. ඉතින් ෆ්‍රොයිඩ් වැඩිදුරටත් පෙන්වලා දෙන්නේ මෙන්න මේ සිහින කියන්නේ අපගේ යටිසිතේ තියෙන නොවිසඳුණු ආශාවන් සංසිඳවා ගන්න තියෙන එක්තරා ක්‍රමවේදයක් කියලා. මොකද අපේ යටිසිතේ තියෙන දේවල් උඩුහිතට ගත්තොත් විවිධ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන බව මේ ෆ්‍රොයිඩ් පෙන්වලා දෙනවා. ඉතින් මෙන්න මේ ෆ්‍රොයිඩ්ට අනුව අපේ සිතේ තියෙන සැබෑම ආශාවන් සිහිනෙන් නොපෙනෙන අතර ඒ වෙනත් ආකාරයකින් පෙන්눔 කරන බවක් වගේම මෙන්න මේ සිහින තුල සත්‍ය හෝ යථාර්ථයේ සැඟවලා තියෙන්නේ සිහින මගින් පෙනෙන විවිධ සලකුණු තුල බවයි මෙන්න මේ ෆ්‍රොයිඩ් පෙන්වලා දෙන්නේ. ඉතින් මෙන්න මේ පිළිබඳව අපට පැහැදිලි කරගන්න අපි මෙන්න මේ විදිහට මේක උදාහරණයකින්ම බලමු. හරි, අපි හිතමු කමල් කියලා කෙනෙක් ඉන්නවා. එයාට වයස අවුරුදු 25ක් වගේ කියලා. ඉතින් මෙන්න මේ කමල් සඳුනි කියලා ගැහැණු ළමයෙක් සමග අවුරුදු 3ක වගේ කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඉතින් මෙන්න මේ කමල්ට සඳුනි සමග ලිංගිකව එකතු වෙන්න ආශාවක් ඇති වුණත් සඳුනි ඒට ඉඩ දෙන්නේ නැහැ. අපි විවාහ වුණාට පස්සේ ඒ දේවල් සිද්ධ කරමු කියලා සඳුනි සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා දෙදෙනා අතර පොඩි පොඩි අමනාපකම් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා කමල් තමන් නිතර දකින සිහිනයක් පිළිබඳව මෙන්න මෙහෙම විස්තරයක් කරනවා. මම නිතරම සිහිනයෙන් දකිනවා.
මට අත්තරු දෙකක් ලැබිලා ආසේ ඉතාමත් නිදහසේ පියාඹලා යනවා. එතකොට හිතට පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා කියලා මෙන්න මේ කමල් දකින සිහිනය විස්තර කරනවා. ඉතින් මෙන්න මේ කමල් දැකපු සිහිනය සිග්මන් ප්‍රොයිඩ්ට අනු මෙන්න මේ ආසේ පියාඹා යාම සැඟවුණු ලිංගික ආශාවන් පෙන්නුම් කරන සලකුණ හැටියට තමයි පෙන්වලා දෙන්නේ. ඉතින් අර අපි කලින් සඳහන් කළේ ඒ තියෙන ආශාවන් වෙනත් ආකාරයකින් පෙන්නුම් කරනවා කියලා. ඉතින් ප්‍රොයිඩ් වැඩිදුරටත් පෙන්වලා දෙන්නේ මෙවැනි සිහින මගින් ලිංගික සංසර්ගයට ඉඩ නොදෙන නිසා සිත තුළ ඇතිවෙන පීඩාවන් අවම කරගන්න හැකියාවක් තියෙන බවයි. ඉතින් මෙන්න මේ ප්‍රොයිඩ්ගේ මේ සිහින පිළිබඳ මතය පෙට්ටි ස්කෑන් මගින්ද තරමක් දුරට තහවුරු කරලා තියෙනවා. එනම් අපට බොහෝ සිහින පෙනෙන්නේ REM අවස්ථාවේදී. ඒ කියන්නේ S වේගයෙන් චලනය වෙන අවස්ථාව. ඉතින් මේක තවත් පැහැදිලි කළොත් REM sleep අවස්ථාව කියලා සඳහන් කරන්නේ repeat eye movement. මෙන්න මේ අවස්ථාව ඇතිවන්නේ අපි නිින්දට ගිහින් විනාඩි 70ක් 90ක් වගේ කාලය අතරතුරයි. ඇත්තරම මෙහිදී මොළයේ හැඟීම් වලට අදාළ මධ්‍යස්ථාන අවදි වන අතර බුද්ධිය හා තර්කයට අදාළ මධ්‍යස්ථාන වැසී යනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා අපේ සැඟවුණු ආශාවන් හැඟීම් සහ බීතීන් අවදි වෙලා පාලනයකින් තොරව නොයෙකුත් ආකාරයෙන් අපට සිහින බවට පත් වෙලා ඒවා දකින්න ලැබෙනවා කියලා තමයි මෙන්න මේ ස්කෑන් මගින් සොයාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් සිහින දැක්කට ඒ ගොඩාක් සිහින මතක හිටින්නේ නෑ නේද? ඒක ඇත්ත. ඒ මොකද මේ අපි දකින සිහින වලින් 95%ක් පමණ අපට මතක හිටින්නේ නෑ. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් ඒ තමයි සෙරෝටොනින් නැමැති මේ රසායනික ද්‍රව්‍ය අඩු වෙලා ගොස් ඇසිටයිල් කෝලින් නැමැති රසායනික ද්‍රව්‍ය වැඩි වීම නිසා. ඉතින් මෙන්න මේ හේතුව නිසා බොහෝ සිහින නිසියාකාරව ගබඩා නොවි මතක ධාරාවේ ගිලිහෙලා යනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි සිග්මන් ප්‍රොයිඩ් මේ සිහින සම්බන්ධව තොරතුරු දක්වන්නේ. ඉතින් මේ සිග්මන් ප්‍රොයිඩ්ගේ සිහින සම්බන්ධ මතයන්ට විරුද්ධව මෑත කාලයේ වෙනකොට විවිධ මතයන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අන්නේ පිළිබඳව තොරතුරුත් අපි වෙනත් වීඩියෝවක් හරහා ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්නේ නිසා අපේ මේ දැනුම ඇස YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අපි ආයේ හමු වෙන බලාපොරොත්තු වෙයි. අපි ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.